mama, could you be the one? Shh. Go, go. Hi, kaumudi tingalata. ඉතින් ඔන්න අදත් මම ස්ටඩි බ්ලොග් එකක් කරගෙන ආවා. ඉතින් මං තේක බීලා ඊට පස්සේ වොෂ් එකක් දාගෙන ඉන්න ආවා. මේ ඉතින් වොෂ් එකක් දාගෙන ආපු මම. ඊට පස්සේ ඉතින් මං උදේට කෑම ගන්න තමයි හැදුවේ. අනිත් ඊට පස්සේ වෙනදා වගේ සුපුරුදු පරිදි මගේ වැඩ ටික පටන් ගන්න තමයි මම හැදුවේ. ඉතින් මම අද ඔයාලට අලුත් ටිප් එකක් අරගෙන තමයි ආවේ. ඒ තමයි පාඩම් කරන්න කම්මැලි අයට, ඒ වගේම විභාගේ කටුකඩ තියාගෙන පොට්ටිය සේරම දිහා බලාගෙන පාඩම් කරන්න විදිහක් නැතුව කල්පනා කර කර ඉන්න අයට, කරුණුත් හොඳින් මතක තියාගෙන පේපර්ස් වලට උත්තර ලියන විදිහක් තමයි මම අද අරගෙන ආවේ. ඉතින් මේ ටිප් එක තමයි දැන් ඔයගොල්ලෝ පාඩම් ගොඩ ගැහිලා පාඩම් කරන්න විදිහක් නැහැ කියමුකෝ. එක්ක කොච්චර පාඩම් කරත් මතක නැහැ කියමුකෝ. ඒ වගේ වෙලාවට මොකක් දන්නවද මේ පාවිච්චි කරන ටිප් එක? ඔයගොල්ලෝ මුලින්ම ඒ තමන්ගේ විභාගයට අදාළ පාස් පේපර්ස් ටික ගන්න. අරගෙන ඊට පස්සේ ඒ හැම පාස් පේපර් එකකින්ම ඔයගොල්ලන්ට එන පොදු ප්‍රශ්න තියෙනවනේ ඕන එකක්. ඒ පොදු ප්‍රශ්න ටික තෝරගෙන ඊට පස්සේ ප්‍රශ්නවලට උත්තර ලියන්න. මුලින්ම ඔයගොල්ලන්ගේ පොතේ තියෙන කරුණු බලාගෙන උත්තරේ හදාගෙන උත්තරේ පොත බලාගෙන ලියන්න මුලින්. ඊට පස්සේ මෙන්න මේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නෙත් මම ඒ වගේ ඒ කරලා තියෙන ඒවා ටික. ප්‍රශ්න ලියාගෙන මේ උත්තරේ මුලින්ම පොත බලාගෙන ලියාගෙන යනවා. ඊට පස්සේ දෙවනියට ඔයගොල්ලන්ට කරන් තියෙන්නේ මේ කරුණ ටික හොඳට බලාගන්න. ඒ ප්‍රශ්නට අදාළ උත්තරේ හොඳට කියවගෙන පාඩම් කරගන්න. ඊට පස්සේ දෙවනි පාර කරන් දෙන ඔයාලට මේ මතකයේ තියෙන කරුණ ටික ආපහු ඔයගොල්ලෝ තනියම වෙනම කොලේක ලියන එක. එතකොට ඔයගොල්ලන්ට මේ කරුණ හොඳින් මතක ඉන්න. එතකොට අර මුළු ගොඩාක් තියෙන පාඩම ඔයගොල්ලන්ට පාඩම් කරන්න ඕනේ නැහැ. එතකොට අවශ්‍ය කරුණ ටික ඔයගොල්ලෝ ගොනු කරගෙන ඉන්නේ. එතකොට ඔයාලට පුළුවන් ඒ අවශ්‍යම කරුණු ටික විතර පාඩම් කරගෙන විභාගෙට ගිහින් ලියන්න. එතකොට ඔයගොල්ලන්ට මහා ගොඩක් කොළුවේ පිරিলা නැහැ. අර අවශ්‍ය කරුණු ටික තියන්න ඉසවලුවේ විභාගෙට ගිහින් හොඳින් ලියලා හොඳට ලකුණු ගන්න පුළුවන්. ඉතින් මේ මම කියව ටිප් එකේ විදිහට කරොත් ඉතින් මම ඉතින් මේ දැන් කරන්නේ මගේ සයිකලොජි වලට අදාළව ඒ ප්‍රශ්න අරගෙන පොත බලාගෙන උත්තරේ හදන එක තමයි මේ කරන්නේ. ඉතින් මේක මම කරන ටිප් එකක්. මගේ වැඩ පහසු වෙන මේ පාඩම් වැඩ මතක තියාගන්න කරන ටිප් එකක් තමයි මම අදිට ඔයාලට මේ බෙදා ගන්න ආවේ. දැන් ඉතින් ඉලෙවල් එක්සෑම් එකක් ළඟින කට්ටියට මේක හොඳ ටිප් එකක් කියලා මම හිතනවා. මොකද දැන් අන්තිම වෙනකම් බලන් හිටපු කට්ටියට පාඩම් කරගන්න විදිහක් නැතුව ඉන්න අයට මේක හොඳ ටිප් එකක් ඉතින්. ඉතින් දැන් ලියලා ලියලා ටිකක් අතරි දෙන් නිසා මම පොඩ්ඩක් ඉතින් එළියට ගියා. ඉතින් මම පොඩ්ඩක් අපේ වත්තට ගියා. ඉතින් ඔයාලට පෙන්වන්න හිතුණා අපේ වත්තේ රබර් කිරි කපනවා. ඉතින් ඒක පොඩ්ඩක් කාලට වීඩියෝ එකක් ගන්න ඕන කියලා හිතුණා. ඉතින් පොඩ්ඩක් රිලැක්ස් වෙන්නත් එක්ක මම ඉතින් එළිය පොඩ්ඩක් හැන්දලා ආවා. බලන්නකො ඉතින් මේ බලන් ඉන්න යාළුව කවුද කියලා.
ඉතිං ඔන්න ආපහු ඇවිල්ලා මං සුපුරුදු විදියට මගේ වැඩ ටික ආපහු පටන් ගත්තා. ඉතිං ඔයාලට තියෙන ඉතින් දැන් මම ඉතින් වැඩ කරන්න හැටි බලන් ඉන්න තමයි. ලියනවා ලියනවා ඉතින් ඉවරයක් නෑ, අතත් රිදෙනවා. ඉතින් මොනා කරන්නද, වැඩ ගොඩ ගහ ගන්න නැතුව කලින්ම මේ විදිහට පේපර්ස් වලට උත්තර ලියලා තියාගත්තම ඉතින් ඇත්තටම ලේසි. ඉතින් ඔගලොත් මේ ක්‍රමේ පාවිච්චි කරලා බලන්න කියලා තමයි මට කියන් තියෙන්නේ. ඉතින් මේ තියෙන මම මගේ කලින් එකේ මේ විදිහටම උත්තර ලියලා තියෙන මේ ආන්සර්ස් ටිකක් තමයි මම ඔයාලට පෙන්නන්නේ. ඉතින් ඔයාලට මේ විදිහට තමන් ලියන ඕනම් විභාගයට මේ විදිහට ලෑස්ති වෙන්න පුළුවන්. ඉතින් මේ තින් මං සිංහලවල ඒ විදිහට ලියපු ප්‍රශ්නවලට උත්තර වගේයක් තමයි. ඒ අදාළ ප්‍රශ්න අරගෙන උත්තරේ පොත බලාගෙන ලියලා තියෙනවා. ගණන් ගන්න පළවෙනි ඉතින් ඒ පොඩ්ඩක් මගේ හැඩ බලන ගමන් තමයි මං ඒ හිටියේ. ඉතින් ඊළඟට පටන් ගත්තා. මම පොතක් පොඩ්ඩක් බලන්න ඕන කියලා හිතුණා ලියලා කම්මැලි නිසා. මම ඉතින් වාටි වික්‍රමසිංහගේ සිංහල අදාළ පොතක් බැලුවා, සිංහලට අදාළ එකත්. ඉතින් ඒකත් ඉතින් පොඩ්ඩක් මං කියවන්න ගත්තා. ඊට පස්සෙ ඉතින් ආපහු මං උත්තර ලියන්න පටන් ගත්තදින් පේපර්ස් වලට. එහෙම ඉතින් ඕගොල්ලන්ට එකම දිගටම කරන්න බැරි නිසා ඒ වගේ වෙන වෙන වැඩ අතරතුර දාගන්න. ඉතින් පොතක් බලන්න, මොකක් හරි නෝට් එකක් බලා ගන්න, එක දිගටම ලියන්නත් බෑනේ. ඉතින් විදිහට අතරින් පතර සැරින් සැරේ මේ විදිහට ඔගොල්ලෝ ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. ඉතින් ඔගොල්ලෝගේ විභාග වැඩවල ලේසි වෙන තමයි මම මේ ටිප් එක ඉතින් ඔයාලට අරගෙන ආවේ. ඉතින් මං හිතනවා ඔයාලට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙනම් ඉතින් මං අදට ගිහින් එන්නම්. මතක ඇත මගේ channel එක subscribe කරන්න. bye.